නීති විද්‍යාලයට ප්‍රවේශවීමේ විභාග ගාස්තු 257කින් මේක වැඩි කරලා තිබෙනවා. ප්‍රවේශ විභාග ගාස්තුවත් 150කින් වැඩි කරලා තිබෙනවා. පළවෙනි වසරේ සිසුන්ට ගෙවන්න තියෙනවා 67500ක්. විභාග ගාස්තු රුපියල් 2500කින් වැඩි කරාම විෂයන් අටටම තවත් රුපියල් 20000ක් වැඩි වෙනවා. මේ වැඩිවීම අත්හිටවලා යම්කිසි සමාලෝචනයක් කරලා දරුවන්ට දරාගත හැකි මුදලක වැඩිවීමක් කරනවද නැද්ද කියන එක ගැන නැවත නැවතත් සාකච්ඡා කරන්න ඉල්ලීමක් කරනවා. කරුණාකරලා මීට අදාළ ගැසට් නිවේදනය එක්ක ඉදිරිපත් කරන්න. සාධාරණ තත්වයක් ඇති කර කාරණා පිළිබඳව අධිකරණ මෙතුමාගේ අවධානය යොමු කරන්න මම කටයුතු කරන්න. අද මම දන්න ළමයි ඉන්නවා අපේ දුප්පත් අහිංසක ළමයි අවුරුදු 3ක් LLB එක කරලා ඉවර වෙලා උපාධි සමත් වෙලා විභාගේ ලියා ගන්න සල්ලි නැතුව විශ්වවිද්‍යාලේ හැර යනවා. කරුණා කරලා මේ ගැන අවධානය යොමු කරන්න කිව්වා. අර අසූචි පෝර නැව සම්බන්ධයෙන් ඔඩිට් රිපෝට් එක කරලා අවුරුද්දක් වෙනවා තාම කෝපය ගඳවන්නේ. චමින්ද විජේසිරි මැතිතුමා නිතර නිතර අහන මහා බැංකු බැඳුම් කර ප්‍රශ්නේ අදත් මම අහනවා. දැනට ඒ සම්බන්ධව නඩු කිහිපයක්ම විවිධ අධිකරණවල විභාග වෙමින් පවතී. මම දැන් අහන්නේ වර්තමාන මේ ආර්ථික අවපාතයේ විඳ වැටීමට මේකේ බලපෑම. එතුමල්ලගේ කාලේ එතුමල්ලා ෆුට්නෝට් දාන්න උදව් කරා. අපි ඒ කාලේ අධිකරණයට ගිහිල්ලා ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න අවශ්‍ය වැඩ කටයුතු කරා. මේ සම්බන්ධයෙන් මම වාර්තාවක් හැදුවා. පාර්ලිමේන්තු මහලේකම්තුමිය වෙත මම ඒක ලබා දෙන්න කටයුතු කරනවා. පිටගරු නියෝජ්‍ය කතානායකතුමා හංගන්න දෙයක් නැහැ. අනාගතයේදී ඒ සම්බන්ධයෙන් වෙන වෙන විදිහට ප්‍රශ්න ඇහුවත් මගේ පිළිතුර එකමයි. සෞඛ්‍යමතුමා ඔබතුමාට අසත විනාඩියක් දෙනවා බෙහෙත් එකක් ගන්න. මම සෞඛ්‍යමතුගෙන් ප්‍රශ්න ඇහුවේ නැහැ. බෙහෙත් ටික නැහැ රෝවල් වල. අපි අහන ප්‍රශ්න රෝවමෙදියත් දෙන්න බෑ. ඔයා සෞඛ්‍යමති. ඔයා මුදල් ලැබෙති නෙමෙයිනි. ඔයි නම් ඉල්ල ගන්න ආමඳු. මේ ප්‍රශ්න අහන මේ කතා පවත්වන්න නෙමෙයි මේ. එකම ප්‍රශ්නේ හතර වතාවක් මේ පාර්ලිමේන්තුවේ අහලා තියෙනවා. ඒක පුළුවන් ද අහන්න? ලාබාල මන්ත්‍රීතුමා කාගේ කේලම් අහලා නිකන් කඩේ යන්න එපා. මහා බැංකු බැඳුම් කර වංචාව නඩු කටයුත්තකට මේක සම්බන්ධයි කියලා එමුතුමා බැහැර වෙනවා. මේ මහා බැංකු බැඳුම් කර සිද්ධියට අදාළ අහපු හැම ප්‍රශ්නකටම අපි උත්තර දීලා තියෙනවා. හැබැයි කරු කතානායකතුමනේ ඒ කාලේ මේ සභාව ඇතුලේ කතා වුණා අර්ජුන ඇලෝෂියස් මහතාගෙන් ලක්ෂ 30ක දීමනා පවා ගත්තා ඒ පිළිබඳව කතා කරා. වීදුරු ගෙවල් වල ඉඳලා ගල් ගහන්න උත්සාහ කරොත් ගොඩනගන්න හදන තර්කය වෙන පැත්තකට යොමු වෙනවා. අපට පරිත්‍යාග කරපු මුතුරාජා ඇතා මන්ත්‍රීතුමා ඔබතුමාගේ ප්‍රශ්නය වුණා හොඳයි ඔය කාරණා සියල්ල ඇත්ත. අලි සම්පත වෙනුවෙන් අවධානය යොමු කරනවා ස්ථාවර නියෝග යටතේ පැයක අපිට ප්‍රශ්න අහන්න පුළුවන්. දැන් මේ තාම දෙවෙනි ප්‍රශ්නයන්නේ. මේක ඩෝන් යන්න දෙයක් නෑ සංවිධායකතුමා. ඔබතුමා මේ වෙන ප්‍රශ්න කරන්න. මට ඩෝන් යන්නේ නෑ. ඩෝන් යන අය දැනගන්න ඕනේ මේක ස්ථාවර නියෝග හොතට කියවලා එන්න. ඔබතුමා කතා පවත්වන්න මේක වෙලාව නෙමෙයි ප්‍රශ්න අහන වෙලාව. අවස්ථාව දෙන්න බෑ. දෙවෙනි ප්‍රශ්නයක අයිතියක් තියෙනවා. ඒ අයිතිය උල්ලංඝනය කරන්න එපා ඔබතුමා. ඒක දෙන්න. කතා පවත්වන්න. මම කියන්නේ ඔබතුමා. වසන්ත යාප බණ්ඩාර මැතිතුමා නවක මන්ත්‍රීවරයෙක්. ඔබතුමා කතා හිටින්නේ පාර්ලිමේන්තුවේ කටයුතු කරන්න බෑ. මැමතුමිය පොඩ්ඩක් ඉඳලා මේ දෙවෙනි පස්සේ උත්තරයක් දෙන්න. දෙවෙනි පස්සේ ප්‍රාදේශීය සංවර්ධන කමිටු වලට රැස්වීම වලට යන්නේ රාජ්‍ය අමාත්‍යතුමාගේ පෙන්චයි එක්. SLA ශිලධාරින්ගෙන් අටපාස් නැතිවුන් කියලා තමයි ප්‍රශ්න අහන්නේ. අපේ දිස්ත්‍රික්කෙම ඉන්න මෙහෙම තමයි සිදුවෙන්නේ. දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කයට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් පාරිශ්‍රමික කාර්යාලයට ඒ දේශපාලන අධිකාරිය වල තියෙන ප්‍රශ්න රජයේ ප්‍රශ්න නෙවෙයි. ප්‍රාදේශීය සභාව තුල මහජන දින තියන්න බෑ දේශපාලන පක්ෂවලට. රාජ්‍ය අමාත්‍යවරයෙක් වෙන සාන්ත බණ්ඩාර මහත්තයා බිංගිරේ ප්‍රාස සභාවේ මහජන දිනය පවත්වනවා. ආරම්භල ප්‍රාදේශීය සභාවේ මහජන දිනය පවත්වනවා. ප්‍රශ්න අහන්න මට කරුණා කරලා අපි 10 ආමාරෙන් පස්සේ මේ අමාත්‍යවරු කවුරුත් උත්තර දෙන්නේ නැහැ. ඔබතුමා කැමති දේක් කරගන්න. දැන් ඔබතුමා මේ පැත්තට කියන දේක් කරනවා නම් අපි සූදානම් නැහැ උත්තර දෙන්න. මේ නවකතා කියන වගේ කතා කරනවා. ඔබතුමා දිට දෙනවා. යෝජනා කරනවා සාන්ත බණ්ඩාර මහත්තයාට පාර්ලිමේන්තුව අභාවිතා කරනවානේ. මේ අදාළ ප්‍රශ්නයක් නෙමෙයි අහන්නේ. ප්‍රශ්නයට සම්බන්ධ නැති ඒවා අග්‍රාමාත්‍යතුමා. How can you allow? ඔබට ඔන්න කරගන්න බැරි නම් කියන්න. හරි බොමෙස්සෝ. ඔබත් කල් දියලා යන්න. ප්‍රශ්න අහනවා. ඔබතුමාට මෙතන ඒ විදිහට හැසිරෙන්න බෑ. මේ ගරු මන්ත්‍රීතුමාව සභාවෙන් ඉවත් කරන්න. වාඩි වෙන්න වාඩි වෙන්න. ඔතන ඉඳලා ප්‍රශ්න අහන්න බෑ. තමන්ගේ ආසනයට යන්න. ආසනයට යන්න. මෙතන ඉඳන් ප්‍රශ්න අහන්නේ විපක්ෂ නායකතුමා ඔබතුමාගේ මන්ත්‍රීවරු මේ හැසිරෙන විදිය බලන්න. මේ මන්ත්‍රීවරුද මේ මන්ත්‍රීවරු කැලාවල් වලවත් ඉන්නවා. කරුණාකරලා වාඩි වෙන්න. සභාවේ කටයුතු විනාඩි 10කට අත්හිටවනවා.
වසන්ත යාපා මන්ත්‍රීතුමා හැසිරෙච්ච ආකාරය නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා ඔතනට ඇවිල්ලා කරපු තර්ජනය පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරන්න මේකට අද දවසටත් ඔවුන්ගේ සභාවාර අවසන්ම් කරන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා නියෝජ කතානායකතුමා ඉතා පැහැදිලි ලෙස මේ සභාව ඉසා සාධාරණ ලෙස හසුරවුවා තමන්ගේ නඩුකාර ඵලය මුලසුන හරහා මේ වීමේ ප්‍රතිඵලය ගරු මන්ත්‍රීතුමාලාගේ තියෙන වරප්‍රසාදයට අගතියක් මේ සභාවට ඒ සභාවේ මූලාසනයට ඇවිල්ලා ওই විදිහට තර්ජනය කළා කෑකෝ ගහලා මූලාසනය බය කරන එක රටටත් ජාතියටත් කරන අගෞරවයක් හැටියට සලකලා කරුණා කළා අද දිනේ රැසීම් වලින් ඔබතුමාලා දෙන්න ඉවත් වෙන්න ඊට පස්සේ තීරණයක් අපි ගන්නවා ඊළඟ වැඩේ කරුණා කළා ඉවත් වෙන්න රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න